ආචාර්ය හර්ෂද සිල්වා අංක 10 සමගි ජනපල වේගය කොළඹ දිස්ත්‍රික්කය කොරෝනා නිසා බලපෑමට ලක්වෙච්ච විවිධ පාර්ශව පිළිබඳව අප මේ දිනවල නිවුස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රතිප්‍රකාශයෙන් සාකච්ඡා කරමින් සිටින්නේ විශේෂයෙන්ම ඊයේ දවසේදී අප කතාබහට ලක් කළේ කොරෝනා නිසා මෙරට ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව විශේෂයෙන් විදුලි බිල් පත ජල බිල් පත ලීසිං වාරික ණය වාරික මේ වගේ බොහෝ ප්‍රශ්න ගැටලු පිළිබඳව අප ඊයේ දවසේදී කතා බහ කළා අද දවසේදී අප සූදානම් වෙන්නේ විදේශගත ශ්‍රමිකයින් මුහුණ දෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් කතා බහ කරන්නට ඊට මත්තෙන් සඳහන් කරන්නට ඕනි මිලියන 2ක පමණ විදේශගත ශ්‍රමිකයින් පිරිසක් මේ වන විට විදේශගතව රැකියාවල යෙදෙමින් සිටිනවා ඒ වගේම මේ පවතින කොරෝනා වසංගතයත් එක්ක 40,000ක පමණ පිරිසක් විදේශගත ශ්‍රමිකයින් පිරිසක් මව් රටට යලිත් පැමිණීමට ඉල්ලීම් කර තිබෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ මේ වන විට ශ්‍රී ලංකා රජය සමත් වෙලා තිබෙනවා මේ 16,000කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට නැවත ගෙන්වා ගන්නට. හොඳයි. එවැනි තත්ත්වයක් තුළ කොවිඩ් නිසා විදේශගත ශ්‍රමිකයින් 35 දෙනෙකුට දිවි අහිමි වෙලා තිබෙන බවට මේ වන විට තොරතුරු තහවුරු වී අවසන්. මෙවැනි තත්ත්වයක් තුළ මේ දිවි අහිමි වෙච්ච විදේශගත ශ්‍රමිකයින් වගේම දැනට විදේශගතව සිටින ශ්‍රමිකයින්ගේ ඥාතීනුත් මෙරට සිටින ඥාතීනුත් විවිධ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙමින් සිටිනවා. ඔබ දන්නවා දැනටමත් රටේ මහමැතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබෙනවා. මේ මහමැතිවරණයත් එක්ක ආණ්ඩුව වගේම දේශපාලන ධාරාවේ සියලු පාර්ශව වල අවධානය යොමු වී තිබෙන්නේ ඡන්දෙට. ඡන්දෙත් එක්ක මේ ගැටලු රට කරවන බලධාරීන්ට අමතක වෙලාද. අපි සූදානම් බලධාරීන්ගේ අවධානයට විදේශගත ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව ප්‍රතිප්‍රකාශය තුලදී සවිස්තරාත්මකව අවධානය යොමු කරන්නට. වින්දන ඔබට අවස්ථාව ප්‍රතිප්‍රකාශය ආරම්භ කරන්න. ඔවුරන්තික අපි සූදානම් ප්‍රථමයෙන් සිරස්තල වෙත යොමු වන්න. කොරෝනා ගැන හරි තොරතුරු එළියට දෙන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. මාර්තු අප්‍රේල් සහ මැයි විදුලි බිල් පත්වලට සහනයක් වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගේ තැන්න නාවික හමුදාපති ධූරයට හක්මනදී පොලිස් නිලධාරීන් යටකල රියදුරා 23 වනදා තෙක් රිමාන්ඩ් ප්‍රාදේශීය සභාව බැහැර කරන කසල හේතුවෙන් කන්තලේ ගම්මාන රැසකට ගැටලු කඳකඩු කුණ්ඩුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතින් හමුවීමත් සමග නිර්මාණය වූ අලුත් පොකුර ආශ්‍රිතව තවදුරටත් ආසාදිතින් ඇද්දැයි හඳුනා ගැනීම සිදුවනවා. සෞඛ්‍යංශ පවසන පරිදි ආශ්‍රිතින් හඳුනාගත් ස්ථානවල PCR පරීක්ෂණ සිදුවනවා. රාජාංගනේ ප්‍රදේශයේ ආශ්‍රිතව සිදු කළ PCR පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතින් 17 දෙනෙකු හඳුනාගත් බව උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. අද දිනේ හමු වී ඇති ආසාදිතින් පිළිබඳව නිශ්චිත සංඛ්‍යාලේඛන මේ අවස්ථාව වන විටත් ප්‍රකාශ වී නැහැ. ඊයේ දිනේ හඳුනාගෙන තිබූ ආසාදිතින් ගණන 19ක්. ඒ 9ක් කඳකාඩු පුණ්‍යුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතින්ගේ ආශ්‍රිතයින්. සේනපුර පුණ්‍යුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් රඳවියන් 4 දෙනෙකුද ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. සෙසු පුද්ගලයන් එක්සත් අරාබි එමිරාට්ජයේ සහ ඕමාන්හි සිට පැමිණි පුද්ගලයන්. රාජාංගනේ ප්‍රදේශයේ ඇති ග්‍රාම සේවාව සම් 21න් 11ක් තවදුරටත් අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා. රාජාංගනේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ මේ වන විට පවුල් 248ක් සැන් නිරෝධායනය සඳහා යොමු කළ බවයි. රාජාංගනේ ප්‍රදේශයේ පුද්ගලින් 1016 දෙනෙකු ඒ අනුව සැන් නිරෝධායනය වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනේ ප්‍රදේශයේ මේ වෙනකොට රෝගීන් 17 දෙනෙක් අපි අඳුරගෙන තියෙනවා. ඒ අතරතුර PCR පරීක්ෂණ අපි 560කට ආසන්න ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. අද දවසෙත් අපි PCR පරීක්ෂණ 100කට ආසන්න ප්‍රමාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පරීක්ෂණ නෙගටිව් වුණත් අපි නැවත මේ ජන කොට්ටාසය සංචරණය සීමා කරලා නැවත තව සතියකින් විතර කරගන්න බලාපොරොත්තු වෙනවා PCR පරීක්ෂණ. මොකද හේතුව යම් ආකාරයකට අපිට නෙගටිව් රිසල්ට්ස් ආවත් අපි සෑහීමට පත් වෙන්නේ නැති නිසා ප්‍රධාන වශයෙන් යාය 1 යාය 5 යාය 3 යාය 6 ඒ වගේම යාය 18 දක්වා මේක විසිරුණු බවට අපිට නිරීක්ෂණය වෙනවා. විශේෂයෙන් මාළු වෙළෙන්දෙක් මගින් මේ වෛරසය තවදුරටත් අවදානම් කණ්ඩායම් ඉන්න නිසා සාමාන්‍යයෙන් ග්‍රාම නිලධාරී වසම් 11කට ආසන්න ප්‍රමාණයක මේ ප්‍රශ්නේ විහිදී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා.
ගම්පහ බැරල්ලවත්ත සහ බණ්ඩාරනායකවත්ත යන ප්‍රදේශ වලින් හඳුනාගත් කොරෝනා ආසාදිතින් දෙදෙනා සමග සම්බන්ධතා පැවැත්වූ සහ අදාළ ප්‍රදේශයේ පිරිසක් අද PCR පරීක්ෂාව සඳහා යොමු කෙරුණා ගම්පහ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ මෙහෙවීමෙන් මෙම පරීක්ෂණය සිදු වුණේ ගම්පහ නගර සභා ප්‍රජා ශාලාවේදී පුද්ගලින් 70කගේ පමණ PCR පරීක්ෂාවන් මෙහිදී සිදු කෙරුණා මං හිතන්නේ පාලනය කර ගත හැකි මට්ටමක තියෙන්නේ ආසාදිතයෝ සිටියට ඒ ආසාදිතයෝ දෙදෙනා විතරයි දැන්ට පොසිටිව් කේසස් විදිහට තියෙන්නේ කහවත්ත ඇන්දාන වත්තකන්ද ප්‍රදේශයේ පිහිටි පවුල් 6ක පුද්ගලින් 22 දෙනෙක් ඊයේ සෑ නිරෝධායනිය සඳහා යොමු කළා කොරෝනා ආසාදිතින් බවට හඳුනාගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි හමුදා සබලෙකුගේ බිරිඳගේ නිවසද ඒ අතර වෙනවා කොරෝනා ආසාදනය වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ පුද්ගලයෙකුගේ යාපද නිවසේ සීගිරිය පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරියෙක් සිටීම හේතුවෙන් මේ වන විට එම පොලිස් ස්ථානයේ නිලධාරීන් ප්‍රමාණය සීමා කර තිබෙනවා අප වාර්තාකරු පැවසුවේ නිලධාරීන් කිහිප දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටද කටයුතු කර ඇති බවයි බාහිර පුද්ගලයන් සීගිරිය පොලිස් ස්ථානයට ඇතුල් කර නොගන්නා අතර ඒ වෙනුවට පොලිස් ස්ථානයේ ඉදිරිපිට සිට දමුල්ල පොලිසියේ නිලධාරීන් විසින් පැමිණිලි බහර ගැනීම ආදී සේවා සපයනවා අපි ජනවාරි 26 අඳුනාගත්ත වෛරස් එකක් වගේම මේ මාසේ ජූනි මාසේ අපේ සමහරක් වෛරස නියදීන් පරීක්ෂණ කරන හොංකොං විශ්වවිද්‍යාලයත් සමග කරපු පරීක්ෂණ මගින් වෛරසයේ විශාල වශයෙන් වෙනස් වීමක් දැනට සිද්ධ වෙලා නැහැ. මුල් කාලේදී අපි හඳුනාගත්ත රෝගීන් ගොඩාක් වෙලාට රෝග ලක්ෂණ අපි කියනවා සිම්ප්ටොමැටික් අය වුණා කියලා. නමුත් අපි නාමක හමුදාව නියදියත් සමග එහෙන් ආශ්‍රිත යන අපි හඹාගොස් PCR පරීක්ෂණය කරයින් පස්සේ ප්‍රධාන වශයෙන් අපේ දක්නට ලැබුණේ රෝග ලක්ෂණ නොමැති उपदेशक වලින් මත් වුණාට හොඳ වුණාට පස්සේ තමයි අපි PCR පරීක්ෂණේ හොයාගත්තේ දැනට දෙකම මිශ්‍ර වශයෙන් තියෙනවා මෙවර අපි ගිය පාරටත් වඩා සුපරීක්ෂාකාරී වෙන්න ඕනේ මන්ද ගිය පාරන සංචරණ සීමාවනේම දැඩි ලෙස තිබුණා නමුත් මෙවර අපිට එහෙම සංචරණ සීමාවන් පනවන්න තරම් තම සාධක අපිට නැතුවත් එකම පාලන ක්‍රමය තමයි රෝගේ පැතිරීම පාලනය වීම තමයි ප්‍රධාන වශයෙන්ම ගන්න අවිය දැනට එන්නත් 110ක් පමණ ඔම් පරේෂණ විවිධ සමාගම් එවැගේම තමයි ලෝක සංවිධානයේ නිර්දේශානුව දැනට සායනික මට්ටමට ළඟාවමින් පවතිනවා. ඉතින් අපිට සැප්තැම්බර් මාසයේ හෝ ඔක්තෝබර් මාසයේ දින වකවානුවක් අපිට අපේක්ෂා කරන්න බලන නමුත් අපිට ස්ථිර වශයෙන්ම කියන්න බෑ. ප්‍රති වෛරසයකුත් තවම හොයාගෙන නැහැ. ඉතින් එකම පාලන ක්‍රමය තමයි අපි අර කිව්ව විදිහට රෝගයේ පැතිරීම පාලනය වීම තමයි ප්‍රධාන වශයෙන්ම ගන්න අවිය. දැන් මේ පොකුර ගැන විමර්ශනය කිරීමේදී විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ මේ පොකුරට අදාළව විවිධාකාරයේ කටකතා පතුරවනවා ඒ වගේම විවිධ මත පළ කරනවා නමුත් මේ පොකුර මේ මධ්‍යස්ථානයේ ඇතිවෙච්ච පොකුරක් මේ මධ්‍යස්ථානය තුලින් ඇරුණුකොට පිටතින් ඇත්තටම මේ පොකුරට අදාළව පුද්ගලයින් ආසාදිතයින් 20ක් පමණයි හම්බෙලා තියෙන්නේ අනිත් අය ඔක්කොම ඒ මධ්‍යස්ථානයේ ඉන්න රැඳවියෝ මේ 20නුත් 16 දිනක්ම රාජාංගන ප්‍රදේශයේ පුද්ගලයින් තමයි ඊට අමතරව පිටින් ඇති වෙලා තියෙන්නේ 4 දෙනයි දැන් නමුත් මේ සම්බන්ධයෙන් ආරංචි පැතිරෙන්නේ විවිධ ස්ථානවලින් මේ පුද්ගලයෝ හමු බවට ලංකාවේ විවිධ ප්‍රදේශ අනාරක්ෂිත බවට ඒක සම්පූර්ණ අසත්‍ය කාරණයක් මේක මේ ලොකු සමාජ සම්ප්‍රේෂණයක් හැටියට එහෙම නැත්නම් දෙවැනි රැල්ලක් තෙවැනි රැල්ලක් හැටියට සමහර අවස්ථාවල සඳහන් කරනවා ඒ කාරණා මේ දත්ත පරීක්ෂා කිරීමේ නොනිකුත් තීරණ එහෙම තත්වයක් ඇති ඉදිරි දින කීපෙ ඉතාමත්ම වැදගත් මොන රැල්ලක් එන්නත් එන්න ඕනේ සමාජය තුලින් රටේ ඉන්න ජනතාව මාර්තු මාසේ 10 වෙනිදා ඉඳලා අවසාන සමාජයෙන් හමුණු අප්‍රේල් 30 වෙනිදා දක්වා වූ කාල පරාසය තුල විශාල කැපකිරීම කරමින් සෞඛ්‍ය උපදෙස් වලට අනුව ක්‍රියා කරමින් කටයුතු කරපු හින්දා තමයි මාර්තු 30 වෙනිදා අප්‍රේල් 30 වෙනිදා ආකාරයෙන් සමාජයේ අවසාන කොවිඩ් ආසාදිතය හමු වීමට වග බලාගත්තේ. ඉතින් ඒක හින්දා මේ අවස්ථාවේ විශේෂයෙන්ම මේ කන්දකාඩු ඒ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරපු අයවලුන් ඔවුන් නොදැනුවත් ඔවුන්ගේ
කඳුරේ ආසාදිතයන් ඉන්නවා කියන බව නොදැනත් ගමන් නිමාඩු ඇවිල්ලා යම් යම් ස්ථානවල ගොස් තිබෙනවා. ඉතින් ඒකින්ද සමාජීන සියලුම අපගේ පුරවැසියන් දැනගත යුතුව තිබෙනවා. මෙම තත්ත්වයක් තිබෙන හින්දා ඔබ නිවසෙන් පිටතට එනවා නම් අනිවාර්යයෙන්ම ෆේස් මාස්ක් එකක් දාගෙන පැමිණිය යුතුම තිබෙනවා. ඉස්සල්ලත් කිව්වා ෆේස් මාස්ක් එක නහය කට ආවරණය වෙන ආවරණය කරගන්නවා විනා එකට ආවරණය කිරීම සඳහා නොවේයි. ඒක ඒ ආකාරයෙන් කළ යුතුමයි. ඒත් එක්කම අත පිරිසුදු කර ගැනීම සහ ශාරීරික දුරස්ථභාවයන් හැකිතාක් දුරට රැකගනිමින් ක්‍රියා කරොත් අපිට මේ ඔබ කියන රැල්ලක් වළක්වා ගැනීම හැකියාවක් තිබෙනවා. එපමණක් නෙමෙයි සෑම පුරවැසියෙක්ගේම යුතුයකමක් වෙනවා කෙසේ හෝ තමුන් ආසාදිතයක් නොවන ආකාරයෙන් වග බලා ගන්න. කොරෝනා සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් ඇඳවා කරුණු පැහැදිලි කළා. මාර්තු අප්‍රේල් මාසයේ අර රෝගීන් මතු අවස්ථාවට වඩා මේ වෙලාවේ රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වෙලා පැතිරීමේ යම්කිසි අවදානම් තත්ත්වය එදාට වඩා අද වැඩි. මහජන සෞඛ්‍ය පිළිබඳ අවදානම් අවස්ථාවක අපි සිටින්නේ. ඉතින් මෙහිදී වැදගත් වෙන කාරණය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ වසංගත වේද වසංගත රෝගයකකේ නිලධාරීන් නිවැරදිව ගන්නා තීන්දු තීරණ මත ඉදිරිය බලපානවා. ඒ සඳහා අවශ්‍ය දේශ පාලන සහයෝගය ලැබී තියෙන වේලාවක සෞඛ්‍ය අමාත්‍යාංශය නිවැරදි තීන්දුව තීරණ ලබා ගත්තේ නැත්නම් තමා මේ තත්ත්වේ බරපතල වෙන්නේ. ඒ තාක්ෂණික තීන්දුව තීරණ ගන්නා කණ්ඩායම නිතර රැස් වෙලා ඒ කණ්ඩායම තාක්ෂණික කමිටුව රැස් වෙලා මේ පිළිබඳ සාකච්ඡා කරලා දෛනිකව සමාලෝචනය කරලා දෛනිකව අවශ්‍ය නම් දෛනිකව සතිපතා අවම වශයෙන් සතිපතාවක්වත් රැස් වෙලා මේ තියෙන තත්ත්වය සමාලෝචනය කළ යුතුයි. පරිසර නාවික හමුදා කඳවුරේ සිද්ධියේදීත් අපි ඊටාම් පැහැදිලිව කිව්වා අපි අතින් වෙච්ච වැරදි හඳුනගෙන ඒ වැරදි වලින් අපි අනාගතයට පාඩම් උගන ගත යුතුයි කියලා. නමුත් අපි දකින විදිහට ප්‍රමාණවත් පරිදි එක සිද්ධ වුන්නේ නැහැ. ඒ නිසා අපි අද කියන අඩුම ගානේ කන්ද කාඩුවෙන් අපි පාඩම් ඉගෙන ගමු. කුඩා කණ්ඩායම් වල කාණ්ඩ ගත කළා. ඒ අය එකට එකක් මිශ්‍ර වෙන්නේ නැතුව ඒ අය වෙන වෙනම අපිට කළමනාකරණය කරගන්න පරිපාලනය කරන්න පුළුවන් වුණොත් එහෙම ඕනම ආයතනයක පවා මේ වගේ මධ්‍යස්ථානයක පවා අපිට ලොකු පිරිසක් එකවර බිහි වෙන එක වළක්වන්න පුළුවන්. උතුරු පළාත ඇරුණාම අනිත් හැම පළාතටම අඩු වැඩි වශයෙන් මේ වෙනකොට රෝගීන් වාර්තා වෙමින් තියෙනවා. ඒ වගේම ස්පර්ශකයන් වාර්තා වෙමින් තියෙනවා. ඒතොර එක එක පළාත්වල හැබැයි අවදානම වෙනස්. මේ සෝනල් ලොක්ඩවුන් එකේ නැත්නම් අපිට වහන්න පුළුවන් කුඩා මේකකේ වහන්න. ඒතකොට ඒකේ තියෙන බලපෑම අඩුයි. අනිත් ප්‍රදේශවලත් ෂණිකව ඒ ක්‍රියාමාර්ග වලට ගියොත් එහෙම රටටම මේකේ බලපෑම එන එක අපිට වළක්ව ගන්න පුළුවන් වෙයි. කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වැරදි තොරතුරු සමාජගත කිරීම කොරෝනා වසංගතය වළක්වා ගන්න එහෙම නැත්නම් දෙවනි රැල්ලක් ඇතුළත් වලක්ව ගන්න අපිට බාධාක් වෙලා තිනවා. තොරතුරු ලබා දිය යුතු පාර්ශවයන් නිවැරදි පරිදි මාධ්‍ය වලට ඇවිල්ලා තොරතුරු ලබා නොදීමත් යම් ආකාරයකට මේ වැරදි තොරතුරු මාධ්‍ය වලට සහ සමාජගත කිරීමට හේතුවක් වෙලා තිනවා. සෞඛ්‍ය විමධ්‍යගත කරනවා කියලා එකක් නැහැ. ඒතර සෞඛ්‍ය කියන කාරණේ දිනන මධ්‍ය ආණ්ඩුව මතින් ප්‍රතිපත්ති නිෂ්පාදනය කිරීම එහෙම. ඒ පලාත් සභා ක්‍රමය ගැන විවිධ විවේචන තියෙන පුළුවන්. සෞඛ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාවලියේදී සෞඛ්‍ය තනි මධ්‍යගත ආණ්ඩුවක පාලනයේ යටතේ සිද්ධ යුතු කියන ස්වරය අපි ඉන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මතය මේ දැන් මාස 7ක් පුරාවට මේ රජයත් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයත් මේක ලස්සන්ට පාලනය කරානේ. පළවෙනි දැල්ලක්වත් තිබ්බේ නැහැ නේ මේ රටේ. කොයිද රැලි තිබ්බේ? මේ රෝගය හැදෙනවා නම් 100 දෙනෙක්ට 80 දෙනෙකුට එක්ක රෝග ලක්ෂණ නැහැ. ඉතිරි 100ට 20ක් තමයි මේකේ රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ. ඒ රෝග ලක්ෂණ පෙන්눔 කරන 100ට 20 වෙනොත් 100ට 5ක් තමයි ICU දැඩි සත්කාර ඒකක වලට යන්න තරම් රෝග ලක්ෂණ උත්සන්න වෙන්නේ. මේ වසංගත තත්ත්වයේ හමුවේ කරුණාකරලා වෛද්‍ය ශාස්ත්‍රයේ වගකීම තමයි මිනිසුන්ව බය නොකරී. දෙන්න ඕනේ පුරම පණිවිඩය දෙන්න ඕනේ ස්වන් නිරෝධායනය වීම. මුඛ ආවරණ පැලඳීම දුරස්ථභාවය රැක ගැනීම හොඳ අත්සේදීම් වැනි හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යෑම රජයට කිසිම ලැජ්ජාවක් නැහැ. මේ වෘත්තීය සමිතියක් සාකච්ඡා පවත්වුවා මුල ඉඳන් අග දක්වා. මේ රටේ මෙච්චර විද්වත් වෛද්‍ය සංගම් විශේෂත් ඉද්දැද්දි රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකේ ඔක්කොම ව්‍යාපාරිකයෝ ඇතුළේ ඉන්නේ 130 කොමිසිල්ල නේගුලගෙන් මේක ව්‍යාපාරික වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙන්නේ. සිවිල් සංවිධාන හා වෘත්තීය සමිතිය එකමුතුව පවසන්නේ දේශපාලන අවශ්‍යතා මත කටයුතු කිරීම නිසා කොරෝනා අවදානම ජලි මතු වී ඇති බවයි. මොකද ආණ්ඩුවේ තියෙන නොහික්මුණු ක්‍රියාකලාපය නිසා තමයි COVID-19 දෙවැනි රැල්ල රටේ එළියට එන්නේ. මැතිවරණයෙන් 3-2 ගන්න බලාගෙන සෞඛ්‍ය නීති රීති සහ උපදෙස් අභිබවා ආණ්ඩුව විසින් තීරණ ගන්න තැනකට පත් වෙලා තියෙනවා. දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියනකොට අඩි 3-3 ඉන්න කියලා මහින්දාමරිවරු ඇමතිවරයා කියනවා නෑ සීට් ගන්නට බස් එක යන්න දෙනවා කියලා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණය දාලා කෙනෙකුට මාස්ක් එකක් පලන් දෙන්න කියලා පොලිසියත් කියන මාස්ක් එකක් පලන් දෙන්න කියලා සෞඛ්‍ය අංශෙම වෙන කෙනෙක් ඇවිල්ලා කියනවා මාස්ක් එකක් අත්‍යවශ්‍ය නැහැ කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ගත්තෙත් නැහැ. උපදෙස් පිළිපැද්දෙත් නැහැ. ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ නිලධාරීන් කියන උපදෙස් පිළිපැද්දෙත් නැහැ. රෝග පරීක්ෂණ කරන අඩුවෙන් කරනකොට ලෙඩ හම්බ වෙන්නේ නැහැ. රෝග ලක්ෂණ පහළ නොවීමේ 80% වාසියත් ගන්නවා. රෝග පරීක්ෂණ කරාන් පස්සේ ඒකේ 30% සම්බේධිතාවයේ නැති එකේ වාසියත් ගන්නවා. පරීක්ෂණ නොකිරීමේ වාසියත් ගන්නවා. එහෙම අරගෙන ලෙඩ හංගලා තියලා වහලා තියලා මැතිවරණය ක්‍රියාවලිය ඉස්සරහට අරගෙන යන තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. කොරෝනා ගැන හරිතොරතුරු සමාජයට ලබා දෙන්නේ දේශපාලන පක්ෂද බලපෑම් කරමින් සිටනවා. මේක ඇත්තටම කොරෝනා දෙවැනි රැල්ලද පළවෙනි රැල්ලද කියන එක හරියට නිගමනය කරගන්න අපිට තාම අවශ්‍ය දත්ත නැහැ. අසාධිතයෝ එන ප්‍රදේශ ඒ එන ප්‍රමාණය ගැන අපට හරි නිශ්චිත සංඛ්‍යා ලේඛන නැති නිසා ඡන්දේ තිබීමේ දැඩි ඌමනාව විසින් කොරෝනා හංගන්න ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්න ඕනේ මේ කොරෝනා හංගලා ඡන්ද කරන්න බෑ. කොරෝනා එක්ක ඡන්ද කරන්න නම් මැතිවරණ කොමස කොමිසම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ දේශපාලන පක්ෂ එකඟතාවයක් එක්ක තමයි මේක කරන්න වෙන්නේ. මිනිසුන්ගේ ආරක්ෂාව මිනිසුන්ගේ පරිස්සම වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න. හංගන්න එපා මේක. හංගලා මේක කරන්න බෑ. මේක විවෘතව මිනිසුන්ගේ අවබෝධයෙන් පාලනය කරලා ඡන්ද කරන්න යනවා මිස මිනිසුන්ගේ මලකඳන් වලින් ඡන්ද කරන්න ලෑස්ති වෙන්න එපා කියන කාරණේ අපි කියනවා. නාම රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ ඕනෑම කොන්දේසියක් මත මැතිවරණයේ පැවැත්වීමට සූදානම් බවයි. බෑ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මතේ ඊට වඩා වෙනස්. මේ දෙවෙනි රැල්ලක් නෙමෙයි මේ පළවෙනි රැල්ලේම තව ක්ලස්ටර් එකක්, තව කොටුවක්, තව පොකුරක් කියන එක තමයි ඔවුන්ගේ විශ්වාසය. හැබැයි කෙසේ වෙතත් අපි ආණ්ඩුවක් විදියට, වගකීම යුතු ආණ්ඩුවක් විදියට අපි පැහැදිලිව කියනවා පළවෙනි රැල්ල මර්ධනය කරපු විදියටම තමයි දෙවෙනි රැල්ලක් ආවත් අපි මර්ධනය කරන්නේ. තුන්වෙනි රැල්ලක් ආවත් කොරෝනා ව්‍යාප්තිය මර්ධනය කරන්නේ පළවෙනි රැල්ල මර්ධනය කරපු විදිහටම තමයි. ඒ විශ්වාසය මෙරට ජනතාවට තියෙනවා. ඒ හැකියාව අපේ ආණ්ඩුවට තියෙනවා. ඔය මැතිවරණය කල් දාගන්න කතා කරන්නේ ජනතා රැල්ලට බය වෙන්නේ මිසක් කොරෝනා රැල්ලට බය නෙවෙයි. අපේ රටේ මැතිවරණ කොමිසමක් කියලා තියෙන්නේ ඡන්දේ නොතිය ඉන්න. ඉතින් ඒ තුමන්ලාගේ මානසිකත්වයේ තියෙන්නේ පුළුවන් තරම් ඡන්ද කල් දාන්න. මොකද අවුරුදු පහක් මෙරට ඡන්ද කල් දැම්මා. එහෙනම් කොහෙවත් මම විශ්වාස කරන විදිහට කොතනකවත් හිරවිලා නැහැ. ප්‍රායෝගිකව අපි පොජන පෙරමුණ ලෑස්ති එක රැස්වීමක් වන් නොතිය මැතිවරණයට මුහුණ දෙන්නේ. අපි ලෑස්ති ඕනෑම කොන්දේසියක් යටතේ මැතිවරණේ තියන්න. මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ දිනවල සිදුවනවා. අද එහි 3වන දිනයයි. මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ කොට්ටාස අධ්‍යාපන කාර්යාලයේදී අද තැපැල් ඡන්ද විමසීම සිදු කෙරුණු අයුරුමේ. අප වාර්තාකරු පැවසුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් තැපැල් ඡන්ද විමසීම සිදු කෙරුණු බවයි. මේ අතර වයඹ පළාත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේදීද තැපැල් ඡන්ද විමසීම සිදු කෙරුණා. හෙට සහනිදායන දිනවල ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද විමසීම සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. මේ දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි පිරිස සඳහා මේ මාසේ 20 සහ 21 යන දෙදින දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා තිබෙනවා. මෙවර මහමැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති තැපැල් ඡන්ද දායකින් සංඛ්‍යාව 705,085ක්. මැතිවරණය පැවැත්වීමට අදාළව සෞඛ්‍ය නිර්දේශ නීතිගත කිරීම සඳහා නිකුත් කළ යුතු ගැසට් නිවේදනය තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දිගින් දිගටම කරුණු පෙන්වා දුන්නා. ඒ ගැසට් නිවේදනය ප්‍රසිද්ධ කරන ලෙස අපි සෞඛ්‍ය බලධාරීන්ගෙන් වෙතින් ඉල්ලා සිටිනවා. ඉතා දැඩි ලෙසම අපට අත්‍යවශ්‍යයි. ඒක නැති වුණොත් අපට ඡන්දය කරගෙන යන්න අපහසුයි. අද මැතිවරණ කොමිසම හමු වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මේ ගැසට් නිවේදනය ඉක්මනින් ප්‍රසිද්ධ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළා. මැතිවරණ කොමිසම සභාවේ සභාපතිතුමා මෙහිදී විශේෂයෙන්ම සඳහන් කිරීමක් කරා මේ අදාළ ගැසට් පත්‍රය ඉතාමත් ඉක්මනින් මේ මැතිවරණට අදාළ විදිහට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා කියලා. විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරී කිරීමේදී මේ සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මේ ගැසට් පත්‍රය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි එහිදී අවධාරණය කරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේ ගැසට් පත්‍රයේ සඳහන් කාරණා මේ වෙනකොට කඩ කරමින් තිබීම තුළ ඉදිරියේදී මේ කොරෝනා රැල්ලක් රට තුළ ඇතිවීම නිර්මාණය වීම වැළක්වන්න අපහසු තත්ත්වයක් තුළ මේක ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් ලෙස මම දන්න තරමට ඩ්‍රාෆ්ට් එක හදලා ඉවරයි. නමුත් කවුරු හරි නිලධාරී මහත්තයෙක් ඩ්‍රාෆ්ට් එක හදපු පළියට නීතිපතිතුමාගේ උපදෙස් ලැබෙන්නේ නැතුව ඒක ගැසට් කරන්න බෑ. අපිට බලකිරීමක් කරන්න බෑනේ
නීතිපතිවරයා මේ රටේ ස්වාධීන ආයතනයක් නීතිපතිවරයාට මේක යොමු කරලා තියෙනවා ඉතින් නීතිපතිවරයා මේකේ තියෙන සංශෝධන මොකද ගැසට් එක ගැහුවට වැඩක් නැහැ නේ ඒ ගැසට් එක ඩ්‍රාෆ්ට් කරලා තියෙන විදියට නඩුවක් දැම්මම ඒ නඩුවෙන් ඉදිරියට ගෙනියන්න බැරි තත්ත්වයක තියෙනවා නම් දැන් මේ ලියවිල්ල මේ මාර්ගෝපදේශ ලියවිල්ල නීතිපති දෙපාර්තමේන්තුවට යවලා නීතිපති දෙපාර්තමේන්තුවෙත් අනුමැතිය ලැබලා තියෙනවා. ඒ අනුමැතිය ලැබීමෙන් පස්සේ ඒක සෞඛ්‍ය ඇමතිවරිය ළඟට ඇවිල්ලා තියෙනවා. එතුමිය ළඟ තමයි මේ ලියවිල්ල තාම තියෙන්නේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්නේ නැතුව. යම්කිසි මාර්ග උපදේශ පද්ධතියක් ගැසට් මගින් පත් නොකර ඉන්නකොට ප්‍රායෝගික ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නිලධාරීන්ට සහ මේ දේවල් ක්‍රියාත්මක කිරීමට රාජකාරියෙන් බැඳලා ඉන්න සියලු කණ්ඩායම් වලට මැතිවරණයේ තියෙන ප්‍රචාරක ව්‍යාපාරය ඒ විදියට කරගෙන යන්නට බැරි වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ග උපදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරලා නීතිගත වුණොත් මේක තමයි එකම කාරණය සෞඛ්‍ය ඇමතිවරිය තමන්ගේ ලාච්චුවේ දාගෙන තවමත් මේක තියාගෙන ඉඳීම අපි අවධාරණය කරන්නට අවශ්‍යයි මේ සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම පිළිබඳව මේ දක්වා අවශ්‍ය ක්‍රියාමාර්ග අදාළ බලධාරීන් අරගෙන නැහැ සෞඛ්‍ය අමාත්‍යතුමියට අපි ලිපියකිනුත් මේ කාරණය පිළිබඳව කරුණු දැක්වුවා සමාජය තුළින් කොරෝනා රෝගීන් මතුවෙන තත්ත්වයක් තුළ මේ සෞඛ්‍ය නිර්දේශ ගැසට් නොකිරීම හරහා මේ තත්ත්වය පාලනය කරන්නට අදාළ බලධාරීන්ට තියෙන ඉඩකඩ අහිමි කරලා තිබෙනවා මං හිතන්නේ අපේක්ෂකයෙකුට මේ වෙලාවේ නිරෝධායනයට ලක් වෙන්න සිද්ධ වුණොත් ඉතින් මේ ඊටාම මැතිවරණ ඊටාම තීරණාත්මක සති දෙකක තුළ ඒක ඔවුන්ගේ මැතිවරණයට යම් බලපෑමක් වෙලා ඉන්න පුළුවන් ඒ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරේ නැත්නම් අපේ ඡන්ද වීසියම තියන්න බෑ ඡන්ද වීසියමට අදාළව අනිත් පැත්තේ දැනට පවර්ලා තියෙන අනිවාර්යම ආවරණ පළඳීම මීටරයක දුර නිරතුරුව මාක්සේදීම ජනාධිය ජනතාව පාවිච්චි කරේ නැත්නම් සංචරණය සීමා කරේ නැත්නම් අපට සිද්ධ වෙනවා මේ රටේ වසංගතයේ බෝ වීමට ඉඩ ඇති බැවින් ඡන්ද විමසීමේ කටයුතු වලට බරපතල ලෙසම පාඩුවක් විය හැකි බාධා විය හැකි බව කියන මේ ගැසට් පත්‍රයේ නැතිවීම අපේ කටයුතු වලට බරපතල බාධාවක් මේ සඳහා අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය බලධාරීන්ගේ නැවත නැවතත් මේ ගැසට් පත්‍රය පළ කරන්න සෞඛ්‍ය පංචයෙන් අපට දීපු මාර්ගෝපදේශ එය පල කරේ නැත්නම් අපට ඡන්ද විමසීම තැබීමට අපහසු බව කමිෂන් සභාව සාකච්ඡා කරා අපි නැවතත් 21 වෙනිදා කමිෂන් සභාව මේ සම්බන්ධයෙන් සමාලෝචනයක් කරනවා 2020 සෞඛ්‍ය නීති රීති සම්බන්ධව අවශ්‍ය ලියකියවිලි සම්පාදනය කරාට මේක ගැසට් කරන්නේ නැහැ. පොට්ටුවේ ඇප් එකක් හදලා තිබ්බ ජනාධිපතිවරණයට කලින්. ඒ ඇප් එකේ තියෙන ගෙවල් වලට කැන්වසින් කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ මේ ගැසට් එක ගැහුවොත්. කැන්වසින් එක නිසා කොරෝනා මාරයාට බිලි දෙන්න උනත් සූදානම් කණ්ඩායමක් තමයි රටේ බලය ඉල්ලන්නේ. ඒ නිසා වහාම පාර්ලිමේන්තු මැතිවරණය නිසි දිනට පැවැත්විය යුතුයි කියන එකයි අපේ ස්ථාවරය. අප්‍රේල් මාසේ 15 වෙනිදා දකුණු කොරියාවේ ජූලි මාසේ 10 වෙනිදා සිංගප්පූරුවේ මීටත් වඩා උග්‍ර කොරෝනා තත්ත්වයක් මැද පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වුවා. ප්‍රජාතන්ත්‍රවාදයත් රටේ ඉදිරි ගමනත් කොරෝනා වෛරසයේ හමුවේ පරාජය වෙන්න ඉඩ තිබුණේ නැහැ. මැතිවරණ කොමිසමට මන්නවනෝ මැතිවරණ කොමිසම පක්ෂග්‍රාහී කියලා. ඒ නිසා මැතිවරණ කොමිසමත් මේ වෙලාවේ මේ අවධානම දැක දැක මැතිවරණ කොමිසම කියනෝ ඡන්දේ කල් දෙමීමේ ඌමනාවක් නැහැ කියලා. ඒ නිසා අපිට සාධාරණ සැකයක් තියෙනවා. ඒ අය ආතතියකට ලක් වෙලා ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙලාවේ ඕන අර මිනිස්සුන්ගේ මල කඳවන් උඩින් හරි දවල් නිහින දකින බෞතර බලය ගන්නයි 113 නෙමෙයි අපේ සටන තියෙන්නේ තුනෙන් දෙකක් ලබා ගැනීම සටන මාස 6 මාස 4ක් කොවිඩ් වසංගතය පාලනය කිරීමම ජාත්‍යන්තරයේ සහතිකයක් දීලා තියෙනවා ලංකාව ඉතා දක්ෂ ලෙස පාලනය කරයි එවැනිම ලැබෙන මාසේ 5 වෙනිදා මේ රටේ සමස්ත ජනතාවගෙන් අති බහුතරයක් තුනෙන් දෙක ඉලක්කයකට යන බහුතරයකට මේ වෙනකොට සහයෝගය දෙන්න සෑදී පැහැදිලි සිටිනවා නිකම් පොරුවට රැස්වීම නවත්තලා ටීවී එකේ ෂෝ දැම්මට වැඩක් නැහැ. අනිල් ජාසිංහ දොස්තර මහත්තයාට රටේ යාමට දේශනා දෙන්න පුළුවන්. නිරෝධායනය කරපල්ලයි කියලා. දැන් බණිනවා මිනිස්සුන්ට. මිනිස්සු හරියට හැසිරුනේ නැහැලු. බස්සොල හරියට ගියේ නැහැලු. අවමංගල්‍ය උත්සවවල හරියට හැසිරුනේ නැහැලු. මේ රටේ දෙවනි කොරෝනා රැල්ල ගෙනාවේ ජනාධිපති අගමැති දේශපාලනය කරන්න කියලා කියන්නේ කොන්දපර නැහැ මිට්ටෝ.
සමහරු අහනවා ඇයි තුනෙන් දෙක බලයක් අවශ්‍ය වෙන්නේ කියලා. සංවර්ධන අභියෝගයයි ආණ්ඩු ක්‍රමයේ අභියෝගයයි දෙකම එක ලෙස අපි බාරගත යුතුව තියෙන්නේ. මේ රටේ ජනතාවගේ මේ කාරණේ ඉතාම පැහැදිලිව තේරුම් අරගෙන මේ විවස්ථා දායකත්වයේ ශක්තිය අපිට තුනෙන් දෙකකින් ලබා දෙන්න කියලා ආණ්ඩු ක්‍රමයේ අර්බුදය නිමා කරන්න. අපි දිනලා අපිත් හිතනවා මාස 7ක් ගියාට පස්සේ ඔය කියලා කිවිල්ම තියලා අන්තිමට 107කට අඩුන අපට ආණ්ඩුව කඩන්න බැරි වුණා එදා. යම් පිළිහිමක් ඇති වුණා. මේ ආණ්ඩුව මොනවද කියලා තියෙන්නේ? ගෙන අප එකම දේ තමයි කොරෝනා ටික. ඊට වැඩි මොනවද තියෙන්නේ? ජීවන විද වැඩි වෙලා අඩු වෙලාද? මේ තියෙන සමගිතාවේ නැති වෙලා. ලංකාව ලෝකෙන් ඈත් වෙනවා. මොකෝ මේ කොරෝනාවට උත්තර දීලා නැහැ. රට විනාශ කරපු කණ්ඩායම කියනවා නැවත අපිට දෙන්නලු. ඊයේ දවසේ අපි දැක්කා රයිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා කරන ප්‍රකාශ. අපිට හිතනවා මෙතුමා එකපාරට එක්කෝ නිින්දෙන්න කියලා. දැන් කියනවා බාර දෙන්නලු එතුමට රට. එතකොට කොරෝනා රෝගයත් මර්ධනය කරන්න පුළුවන්ලු අපිට ආර්ථිකයත් අදන්න පුළුවන්ලු. මේ මිනිස්සු පෙට්‍රල් ෂෙඩ් එකට ගිහිල්ලා පෙට්‍රල් ගහන ලීටරයක් පාසා ආණ්ඩු අසීමිත ගසාකෑමක් කරන හැම ලීටරයකින් අද 167 පරිප් ලංකාවේ කොයි කඩේකවත් තියනවද කියලා බලන්න. බැංකු ලෝන් ගත්තේ වගනත් අපි සහන දෙනවා කිව්වා. ලයිට් බිලේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. මෙන්න එකපාරට ලයිට් බිල් දෙක එන්න පටන් ගත්තා මාස දෙකේ ඉව. ඈ නිපුණ රාජපක්ෂලු ආ නැ පොඩ්ඩක් වැරදුනාලු. එහෙම වර්ධින්නේ කොහමද මාමට? එහෙම වර්ධිනවද මාමට බෑ නගේ නම? මේ කාගේ මොලේටද කතා කරන්නේ? තාම හිතාගෙන ඉන්නවා මේ දකුණේ මාතර මිනිසු පොල්ලෙලි කියලා. ඒකනේ වාසගම මාරු කරවන්න හදන ඒ තරමට බාල්දු වෙලා තියෙනවා. මොකක් ඉස්සරහද? මතක තියාගන්න බලේ ඉස්සරහා. බල කෑදරකම ඉස්සරහා. ඉතින් ඒක පරක් දන්න ඕන. ඒකත් අනතුරක් තමයි. ඊට වඩා භයානක අනතුරක් කරා මේ රට ගමන් කරනවා. සමස්ත කොරෝනා හැදිච්ච මිනිහා කොරෝනා හැදිලා මැරෙනවා කියමු. සමස්ත ජන ජීවිතේම මහා කොරෝනා වෛරසයකින් රාජපක්ෂ වෛරසයෙන්ට බිලි වෙන එක අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. අපිට අපිට සිද්ධ වෙනවා විපක්ෂයේ හැටියට රාජපක්ෂ වෛරසයෙන් මේ රට බේරා ගන්න. 2020 කන්තලේ වැලිචාවාරම ජයටම කෙරෙන ආකාරය අපි පසුගිය දිනවල දිගින් දිගටම අනාවරණය කළා. බලපත්‍ර සහන පවා ලබා දී දැඩි උද්‍යෝගයකින් මේ චාවාරම ජයටම කෙරෙනවා. වැලිචාවාරමට දක්වන උනන්දුව එසේ වත් කන්තලේ නගරය හා අවට එකතු වන කැලිකසල ටික නිසි විදියට බැහැර කරන්න බැරි තරම් මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය පරිපාලනය දුර්වල වෙලා. කන්තලේ නගර සීමාවේ එකතු වෙන කුණු ගිහින් දාන්නේ 11 කණුවට. පවුල් 50ක් වාසය කරන 11 කණුවේ ජනතාව ජීවත් වන්නේ ගොවිතැනින්. වන අලීන්ගෙන් කිසිම අඩුපාඩුවක් නැති ගම්මානයට දැන් කාලෙක ඉඳලා කුණුවලිනුත් කිසිම අඩුපාඩුවක් නැහැ. කුණු දැමීම නිසා දුක් විඳින්නේ 11 කණුව විතරක් නෙවෙයි. 9 කණුව, සීරුවිල, සීනිපුර, අක්බෝපුර, ජයන්තිපුර, වාංගල වගේ ගම්මානවල ජන ජීවිතයටත් දැන් බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. කුණුවල හින්දා අපිට මෙතන මොකවත් කරන්න බෑ. කොරෝනා කියන කොරෝනා වලට වැඩිය විස බීජයක් තියෙනේ. දැන් ගෙවල් වල ඇවිල්ලා විස බීජයන් කරනවා කියලා කියනවා. දැන් මේ කුණුවලේ විස බීජයන් කරන්න කෙනෙක් නැතුනේ අපිට ඉන්නේ. කුණුවලේ විස බීජ පුළුවන් නම් අයින් කරලා දෙන්න අපිට. ගමක්ම විනාශ වුණා කුණුවල නිසා. ඒ වගේ ඉදිරියට තව මාසයක් දෙකක් යනකොට මේ පැත්තේ කිසිම කෙනෙකුට ඉන්න හම්බෙන්නේ නැහැ. කුණුවල දැන් අකර 3-4කට මේ 3-4ක්ම විශාලටම shopping නරවා මේවා ගෙනත් දාලා ali හවස් වෙනකොට ගෙවල් වලටත් එනවා. කන්තලේ නගරයට එකතු වෙන කුණු මෙතනට ගෙනල්ලා දාන්නේ ප්‍රාදේශීය සභාවෙන්. අක්කර 3ක මේ භූමියට කුණු දාන්නේ අවුරුදු ගණනාවක් ඉඳලා. ඒ කුණු කන්න කැලේ ඉඳන් එන අලීන්ට අත් වෙන ඉරණම බොහොම දුක්ඛිතයි. 17 ඒ වගේ ඒවා ටොන් ගානක් දවසකට මේ බුදිනවා මේ සත්තු ඇවිල්ලා බරපතල හානියක් එනවා අලි සම්පතට. එල්ලෑය බේර ගැනීමට අපහසු වෙලා තියෙනවා අපේ ගොවි මහතුන්ට. රෑ දවල් දෙකේම මේගොල්ලෝ රෑ වෙනකොට යලිත් ගම් වදිනවා. අපේ අවට තියෙන මේ ගොවිපින් ඔක්කොටම ගම් වැදිලා ගොවිපින් ඔක්කොම විනාශ කරනවා. මෙම ප්‍රශ්නෙට විසඳුම මොකක්ද කියලා අපි ඇහුවේ කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන්. මේ වෙනකොට එම ස්ථානය කොම්පෝස් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් ඉතාමත් ලස්සන වූ ස්ථානයක් බවට පරිවර්තනය කිරීම සඳහා අපට මේ වෙනකොට මුදල් ප්‍රතිපාදන ලැබිලා තියෙනවා. විශේෂයෙන් ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය යටතේ අපි මේක අධියර දෙකකින් මෙම ස්ථානය වැඩ ආරම්භ කරන්න මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා. මිලියන 2ක මුදලක් ලැබිලා තියෙනවා. රටේ ඉන්න විශේෂම නායකයන්ට කියනවා
පාලකයන්ට එක එක වෙලාවට මැතිවරණ පොරොන්දු වලට ආපහු මේකට එන්න එපා. හැබැයි ඕගොල්ලොන්ට මේ ගංගොල ඉන්න ජීවිත වලින් වන්දි දෙන්න වෙච්ච වෙලාවට ඒවට වග කියන්න ඕනි. වැලි ගොඩදාන හදිස්සිය මේ කුණු ප්‍රශ්නය විසඳන්න තිබුණා නම් ජනතාවගේ විශ්වාසය ආරක්ෂා වෙයි නේද? මනරම දූපතේ ටයිටේනියම් සෑන්ස් ලිමිටඩ් නැමැති ආයතනයක් කරහා සිදුවන කණිජ තෙල් ගවේෂණ ව්‍යාපෘතිය ගැන නීති අනුකූලභාවය පිළිබඳව සැබැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු සමාගමක් වන ටයිටේනියම් සෑන්ස් ලිමිටඩ් විසින් 2015 වසරේ සිට මේ දක්වා සිදු කරන ලද ගවේෂණයකින් පසුව මන්නාරම දූපතේ කණිජ මෙට්‍රික් ටොන් 265ක් සොයාගත් අයුරු නිවුස් ෆස්ට් අනාවරණය කළා. ටයිටේනියම් සෑන්ස් ලිමිටඩ් පවසන්නේ මොරිෂල් සමාගම් දෙකක අනුබද්ධ සමාගම් වන ශ්‍රීනෙල් හෝල්ඩින්ග් සහ බ්‍රයිට් ඒන්ජල් ලිමිටඩ් යන ආයතනවල ගවේෂණ බලපත්‍ර ඒ සඳහා භාවිත කර ඇති බවයි. අදාළ ව්‍යාපෘතිය ගැටලු සහගත එකක් බව අප දිගින් දිකටම පෙන්වා දුන්නා. දැන් මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. අධ්‍යයනය කරාම භූවිද්‍යා හා පතන් ගැනීම් කාර්යාංශ නිලධාරීන් කියනවා ඒගොල්ලෝ මේ ටයිටේනියම් සෑන්ස් ලිමිටඩ් කියලා ආයතනයක් වෙත මේ වගේ ව්‍යාපෘතියක් සඳහා කණිජ වැලි ගවේෂණයට බලපත්‍ර ලැබලා දීලා නැහැ කියලා. ඒතකොට ලැබලා දීලා නැහැ කිව්වට ඒ ආයතනය දැන් ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරයක් ගෙන යනවා. ඒගොල්ලන්ට මේකේ බලය තියෙනවා එහෙම කියලා. ප්‍රශ්නේ තියෙන්නේ පහුගිය ආණ්ඩුව එක එක තනිතනි පුද්ගලයන්ට දීලා තියෙනවා භූවිද්‍යා හා පතන් කාර්යාංශයෙන් කණිජ වැලි මේ ඒ කැණීම් කරා. ඊට පස්සේ තුමාගේ මේ මිත්‍රයන්. ඒතකොට ඒගොල්ලෝ අතේ දෙනවා බලපත්‍ර. දැන් ඒගොල්ලෝ ඒගොල්ලෝ අතේ බලපත්‍රය තිබ්බට ඒගොල්ලොන්ට මේ කැණීම් කරන්න අවශ්‍ය කරන තාක්ෂණික හැකියාව නැහැ. දැන් ඒගොල්ලෝ විකුණනවා මේ බලපත්‍ර පිටරට සමාගමකට. ඔය කියන ටයිටේනියම් සෑන්ස් ලිමිටඩ් කියන ආයතනය මන්නාරමේ කණිජ වැලි ගවේෂණේ ටයිටේනියම් ගවේෂණය සඳහා බලපත්‍රයත්ව කටයුතු කරනවා කියන එක ගැන අපි වහාම කඩිනමින් පරීක්ෂණයක් කරලා ඒගොල්ලෝ නීතියට පිටින් ගිහිල්ලා වැඩ කටයුතු කරලා තියෙනවා නම් ඒක වහාම නතර කිරීමට පියවර ගන්නවා. ඒ වගේම පහුගිය ආණ්ඩුව නිකම් පුද්ගලයන්ට මේ කැණීම් බලපත්‍ර ලබා දීමෙන් සිදු වී තිබෙන හානිය මොකද්ද කියලා තක්සේරු කරලා ඒ පුද්ගලයන්ට ලබලා තියෙන කැණීම් බලපත්‍ර නැවත අවලංගු කිරීම සඳහා භූවිද්‍යා පතල් කාර්යාංශයට නිර්දේශ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේවා රටේ ජනතාවගේ සම්පත්. මේ සම්පත් විදේශිකයින් අතට පත් නොවී ආරක්ෂා කර ගැනීම සඳහා තීරණ ගන්න තවත් කමිටු මොකටද? වහා බලපත්‍ර අවලංගු කර මේවා රටේ සම්පත් ලෙස ආරක්ෂා කරගත යුතු බව රටේ ජනතාවගේ මතයයි. මතකද? මිලියන 880ක ජනතා මුදල් කාබාසිනියා කළ වැලි ව්‍යාපෘතිය පිළිබඳ විමර්ශනවලට මොකද උනේ? ගල්කිස්ස වෙරළට වැලි ගොඩ ගසා දින කිහිපයකින් මුහුදට සෝදාගෙන යයි. කැලිඩෝ අඟුලාන හා ගල්කිස්ස ඒකාබද්ධ වෙරළ සංවර්ධනයක් ලෙස පසුව හඳුන්වා දෙයි. වැලි දැමුවේ ගසාගෙන යන්න වෙනත් තැනක වෙරළක් හැදෙන්න බලධාරීන් පැහැදිලි කරයි. ව්‍යාපෘතිය අසාර්ථකයි. විද්‍යානුකූල පදනමක් නැහැ. මහාචාර්ය චරිත පට්ටිය ආරච්චි මහතා ප්‍රමුඛ ජාත්‍යන්තර විශේෂඥින්ගේ වාර්තාවක් හෙළි කරයි. ගල්කිස්ස ලුණාව සහ කළුතර වෙරළ තීරයේ වැළඳාන ගොඩකරන්න ගොඩ කරපියි. ඒකට ගියා වියදම රුපියල් මිලියන 890. ටෙන්ඩර් එක දුන්නේ ඩෙන්මාර්ක් සමාගමකට. දේශීය නියෝජිත තමයි ඇක්සස් ඉන්ටර්නැෂනල්. ඩෙන්මාර්ක් සමාගම ලංකාව පැත්ත බලාතර ආවේ නැහැ. කිසිම අධීක්ෂණයක් සුපරීක්ෂණයක් නැහැ. ඒ සමාගම විසින් වැලි ගොඩ දැම්ම කිව්වා. හැබැයි වැලි වෙරළ හදලා සතියකින් වැලි සේරම මූදර ගහගෙන. මේ ඔය ටෙන්ඩර් එකත් සමාගම මැතිවරණයේදී වියදම් කරපු සමාගම. එතකොට ඉහලින් කියනවා වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට මේ ප්‍රොජෙක්ට් එක මෙයාට දෙන්න කියලා. ජනතා මුදල් විනාශ කළ අසාර්ථක ගල්කිස්ස වෙරළ ව්‍යාපෘතිය පිටුපස සිටියේ කවුද? මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයිද? ජනතාව අවධානයෙන්. කොරෝනා නිසා බලපෑමට ලක්වෙච්ච ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අප ඊයේ දවසේදී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සවිස්තරාත්මකව ඔබට තොරතුරු වාර්තා කළා. ඇත්තෙන්ම මේ ආකාරයෙන් අපේ රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව අප අවධානය යොමු කරන්නේ බලධාරීන්ට යලි යලිත් මතක් කර සිටින්නේ ඔවුන්ට සහනයක් අවශ්‍ය නිසාවෙන්. ඉතින් ඒ ආකාරයෙන් ඊයේ දවසේදී අප මතු කරපු ප්‍රධාන ගැටලුවක් බවට පත් වුණේ විදුලි බිල්පත සම්බන්ධ ගැටලුව. කියන්නට සතුටුයි අද පස්වරුව වන විට විදුලි බිල්පත සඳහා සහන ලබා දීමට රජය පියවර ගත්තා. මේ සහන ඇතුළත් විශේෂ නිවේදනයක් නිකුත් වුණා විදුලි බල අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්. තමයි මේ නිවේදනය නිකුත් කර තිබුණේ. විශේෂයෙන්ම මේ නිවේදනය සඳහන් වෙච්ච ආකාරයට
සහනය ලෙස ඔවුන් හඳුන්වා දී තිබුණේ මාර්තු අප්‍රේල් සහ මැයි මාසයේ සඳහා ඔබට ලැබී තිබෙන විදුලි බිල්පත සඳහා පෙබරවාරි මාසයේ ඔබට ලද විදුලි බිල්පතෙහි අගයම බලංගු වන බව යමාකරකින් නැවතත් සඳහන් කරනවා නම් මාර්තු අප්‍රේල් සහ මැයි මාසයේ ඔබට ලැබිච්ච විදුලි බිල්පත සඳහා ඔබ ගෙවිය යුතු වන්නේ පෙබරවාරි මාසයේදී ඔබට ලැබුණු විදුලි බිල්පතේ සඳහන් අගයම බව ඒ වගේම මේ මුදල ගෙවීම සඳහා රජය විසින් මාස දෙකක සහන කාලයක් ප්‍රකාශයට පත් කළා. ඒ වගේම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ මේ මාස දෙකක සහන කාලය තුළ කිසිදු ලෙසකින් විදුලිය කප්පාදු කිරීමක් සිදු නොකරන බවයි. ඒ වගේම තවත් විශේෂ කරුණක් සඳහන් වුණා මේ ලබා දීපු සහන සම්බන්ධයෙන් ඔබ මේ වන විටත් අප්‍රේල් මැයි මාර්තු අප්‍රේල් සහ මැයි මාසවල විදුලි බිල්පත් ගෙවා අවසන් වන්නට පුළුවන් ඔබ එසේ ගෙවා අවසන් නම් යම් ආකාරයකට පෙබරවාරි මාසයේ විදුලි බිල හා සැසඳීමේදී ඔබට යම් මුදලක් අයවීමට ඇත්නම් එහෙම නැත්නම් ගෙවීමට ඇත්නම් ඒ සඳහාත් ඉදිරියේදී කටයුතු කරන බවට විදුලි බල මාත්‍යාංශය සඳහන් කළා. ඉතින් ඒ ආකාරයෙන් ඊයේ දවසේදී අප මතු කරපු ගැටලු වලින් එක් ගැටලුවකට අද දවසේදී රජය පාර්ශවයෙන් විසඳුම් ලැබෙනවා. අද අප සූදානම් වන්නේ අවධානය යොමු කරන්නට ඔබේ ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රී ලාංකිකයින් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙවැනි විට ගැටලු රැසකට මැදිව සිටිනවා යලි මෙරටට පැමිණීමට නොහැකි වීම වීසා අවසන් වීම ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් වසා දැමීම නිරෝධායනයට ලක්ව සිටීම රැකියා අහිමි වීම ඇතුළු ගැටලු ඒ අතර ප්‍රධානයි මෙවැනි ගැටලු වලට මැදිව සිටින පිරිස් මෙරටට ගෙන්වා ගැනීම ඊයේ සිට තාවකාලිකව නතර කෙරුණා එම තීරණයත් සමග මැද පෙරදිග සහ යුරෝපා ඇතුළු රටවල් ගණනාවක යලි පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයින්ට ඒ සඳහා තවත් කාලයක් බලා ටීමට සිදුවනු ඇතී. මෙතන මාර්තු මාසයේ සිට අපේ සියලු දෙනාගේ රැකියා ඇලෙතුව තියෙන්නේ. ඒතකොට දැන් මාස හතරක් වෙනවා අපිට කිසිම සල්ලි එකක් ගෙවන්න නැහැ කම්පැනියෙන්. දවස් දෙක වේලක් යමු අතන්න. මොකද දොරපොල් ලංකාවෙන් නිසා යාගන්න. නමුත් දැන් අපි කම්පැනියත් එක්ක ෆයිට් කරලා කොහොම හරි කම්පැනියට පුෂ් කරලා ටිකට් එක දෙන්න. කම්පැනිය ටිකට් එක දෙන්න රෙඩි. නමුත් එම්බසිට ගියාම එම්බසි කියන්නේ ෆ්ලයිට් මොකුත් නැහැ කියනවා. ඒක නිසා අපි කියන්නේ මෙහෙමයි අපිට කරුණාකරලා එම්බසිට කියන්න මේකට ඉන්වෝල් වෙලා මොන හරි සොලියුෂන් එකක් දෙන්න කියලා. සෞදි අරාබියේ රියාද් නගරයේ සිට අපි මේ නිවේදනය කියන්නේ අපි දැන් මේ ඉන්නා මෙතන අපි 13 දිනක් විතර ඉන්නවා. අපිට හරියට නිදාගන්න තැනක්වත් නැහැ. අපි දවස් දෙක වේලක් කාලා තමයි මේ ඉන්නේ. අපි ඉල්ලා සිටිනවා අපි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්න ගන්න කියලා. මොකද අපිට දැනට නම් ඒ කිසිම අසනීප තත්ත්වයක් නැහැ. නමුත් දැන් මේ යන තත්ත්වය දරුණුයි. මාස දෙකම ආරක් අපි දැන් මේ අපේ ආයතනයට ඇවිල්ලා ලංකාවට යන්න බලාගෙන ඉන්නවා මාර්තු මාසේ 18 වෙනිදා අපි රස්සා නැති වුණා මේ කොරෝනා ප්‍රශ්නේ නිසා එදා ඉඳලා දැන් අද ජූලි මාසේ 12 වෙනිදා මේ වෙනකන් අපිට අපේ එම්බසියට ගියා අපේ එම්බසියට ගියාම අපිට කියනවා ලංකාව රජයෙන් කියන දේ තමයි කියලා අපිට ගන්න බොන්නවත් විදියක් නැහැ අපිට මේ දැන් ඊළඟ සතියේ සෙනසුරාදා වෙනකොට අපිට යන්න කියලා දිනවා මේ ඉන්න තැනු අපේ එම්බසියට ගියාම එම්බසියෙන් කියනවා රජයෙන් මුකුත් කියන්නේ නැහැ අපිට වරණ මුකුත් කියන්න වෙන්නේ නැහැ කියලා අපි ලෝ ගන්නවා අපිට ගන්න බොන්න විදියක් නැහැ ජනාධිපතිතුමනි අපි හැමෝම මෙතන ඉන්නවා 13 දෙනෙක් අපි හැමෝම තේවතුන් බීලා තමයි මෙතන ඉන්නේ හදිස්සිය උණක් ඇස්සක් ඇතුළත් කාටවත් පැන්ඩෝල් පෙත්තක්වත් ගන්න විදියක් නැහැ එළියට යන්න බෑ එළියේ සෙල්සියස් සංසක 45 50 උෂ්ණත්වය අපි කොහේ කියලා ඉන්නේ අපිට යන්න දෙන්න තරක් නැහැ අපි බාර ගන්න කවුරුත් නැහැ මම ඉන්නේ අබුඩාබි වල මම මෙහෙ ඉන්නේ වයිෆ් එක්ක අපිට පෙබරවාරි මාසේ ඉඳලා රස්සාව නැහැ අපිට මෙහෙ ගෙවල් කුලිය දෙන්න විදියක් නැහැ අප්‍රේල් මාසේ 7 වෙනිදා ලියාපදිංචි වුණා අබුඩාබි තානාපති කාර්යාලේ ලංකාවට එන්න හිතාගෙන තවමත් අපිට මේ ලංකාවට එන්න විදියක් නැතුව ඉන්නේ තානාපති කාර්යාලයට ගියා තාම ඉතින් කිසි පිළිතුරක් නැහැ අපිට එන්න විදියක් සලස්සන්න කියලා තමයි කියන්නේ විදිස්කත අය මෙරටට රැගෙන ඒම ආණ්ඩුව නතර කළේ ඇයි මේ ව්‍යාපෘතිය ඉතාමත්ම අපහසු කාර්යයක් මොකද මේ අපි කරන්නේ ශ්‍රී ලංකාවේ ගුවන් පතය විදේශ රටවල සිට පැමිණීමට තහනම් කර තිබෙන අවස්ථාවක නිකුත් බොහෝ රටවලත් ඒ රටවල ගුවන් පත ගුවන් මගීන් සඳහා එහෙම නැත්නම් ගුවන් ගමන් සඳහා වසා තිබෙන වාතාවරණයක් යටතේ තමයි මේ සියලු දෙනාම අපි රැගෙන ආවේ මොකද මේ කන්දක් කාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඇතිවෙච්ච පොකුර නිසා කියන්නේ කොවිඩ් 19 පොකුර සහ ඒ සම්බන්ධව ආශ්‍රිතයන් ඒ සම්බන්ධව උපදේශකයන් ඒ සියලු දෙනාම සම්බන්ධ කරගෙන දැනට ඒ පරීක්ෂණ කරගෙන යනවා නමුත් ඒ විශාල පිරිසක් එකවර නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමටත් PCR පරීක්ෂණවලට භාජනය කිරීමටත් සිදු වූ නිසා සුළු දවසකට එහෙම නැත්නම් දින කීපයකට එහෙම නැත්නම් සුළු කාලයකට අපිට ප්‍රශ්නයක් තියෙනවා විදේශ රටවල සිට ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන ඒමට එම නිසා තාව
තාවකාලිකව මේ කාර්යය දින කීපයකට පසු කරලා තියෙනවා ඉදිරියේදී ගන්න පියවර කුමක්ද නැවත වතාවක් නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ ලැබිච්ච වහාම යුද හමුදාවෙන් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ අරගෙන මෙම ක්‍රියාවලිය නැවත වතාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා අපේ අරමුණ තමයි ශ්‍රී ලංකාවට පැමිණෙන්නට අවශ්‍යයි කියන සියලුම ශ්‍රී ලංකිකයන්ට ලංකාවට පැමිණීමට අවස්ථාව ලබා දීම අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි බව හෙළි නොකරන ලෙස ප්‍රභූවරුන් පිරිසක් තම ආරක්ෂකින්ට දැනුම් දී තිබූ බව ප්‍රහාරය පිළිබඳව කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමසම හමුවේ ඊයේ අනාවරණය වුණා මෙම කරුණු අනාවරණය වූයේ විශේෂ ආරක්ෂක කොට්ටාසයේ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස එවක කටයුතු කළ දුෂාන් ප්‍රේරල් මහතාගේ සාක්ෂියෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති දුෂාන් ප්‍රියලාල් මහතා සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ සිදුවිය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව අප්‍රේල් මාස 10 වනදා තමන් දැනුවත් කළ බවයි. එවක රාජ්‍ය බුද්ධි ප්‍රධානී පොලිස්පතිවරයාට යැවූ ලිපියක් තමන්ටද ලැබුණු බවත් ඒ මගින් ප්‍රහාරයක සූදානම ගැන දැනුවත් වූ බවත් ඔහු කියා සිටියා. ඇමති ආරක්ෂකංශය අධිකරණ ආරක්ෂකංශය රාජ්‍යතාන්ත්‍රික ආරක්ෂකංශය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂකංශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකංශය යන කොට්ටාෂ එවක ක්‍රියාත්මක වූයේ දුෂාන් ප්‍රියලාල් මහතා යටතේ තිබූ විශේෂ ආරක්ෂක කොට්ටාසය යටතේ ත්‍රස්ත ප්‍රහාරයක සූදානම ගැන තමන්ට ලැබුණු තොරතුරු තමා යටතේ ඇති අංශවලට දැනුම් දුන් බව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා ඔහු කියා සිටියේ තමන් යටතේ තිබූ අංශවලට අදාළව විශේෂ ප්‍රභූවරුන් 268 දෙනෙකුට ආරක්ෂාව සැපයූ බවයි. නමුත් මෙම 268 දෙනාම සිද්ධිය පිළිබඳව දැනුවත්ව නොසිටි බව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කොමිසම හමුවේ කියා සිටියා. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ එසේ දැන සිටි ප්‍රභූවරුන් ප්‍රහාරයෙන් පසුව තමන් ඒ ගැන දැන සිටි බව හෙළි නොකරන්නේයි ආරක්ෂක නිලධාරින්ගෙන් ඉල්ලා ඇති බවයි. අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව හිටපු අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතා ඊයේ වත්තල පැවති රැස්වීමකදී අනාවරණයක් කළා. මම ඔබතුමාට අද ප්‍රායෝගිකව මේ පාසු ප්‍රහාරයේ දවසක මාගේ කටවහන්න වෙන නිල්ල කියලා විතරයි මේ පාසු ප්‍රහාර කරේ මුම්මයි. මේක මට කරකවන්නේ මම ඔය ඇත්ත කියන නිසා ඒ සංඛ්‍යාලයේගෙන කියන නිසා. ඒ සංඛ්‍යාලයේගෙන කොලේ පළවෙනි කොලේ මුද්ධියංශේ වාර්තාවේ උඩින්ම කියන්නේ මයිකල් පාරසීසනගේ නම. අක්කා කියලා දෙනවා මගේ ටෙලිෆෝන් තුනක් කරන් දෙන්න. අපි විනිවරුයි. මට වෙච්ච දේ ගැන මට දුකක් නැද්ද? මම ඇත්තක් කියන්නේ කියලා අක්කා කතා කරලා මට ඉස්සෙල්ලම කිව්වේ නියුමල් පෙරරා පුත්තලේ මන්දතුමා අයත් ශාන්ත ජෝසප් විදුහලේම අයියේ. එතුමා තමයි උදේ 8 හැදෙන්න කතා කරලා ඉන්නේ මල්ලි උඹට ආරංචිද කොළඹ වොම්බ කර මම බඳුල්ලේ ඉන්නේ. එදා මම ෆ්ලෑෂ් බෑග් ගෙනල්ලා අවුරුදු උත්සවය මගේ 20. 20ක ෆ්ලෑෂ් බෑග් මරන් මම මහියන්නේ නැහැ අවුරුදු උත්සවය. මට කතා කරලා ඉන්නේ තාත්තායි කාලා මම පලින් මොන පට්ටවල් පොරද කොහොමද ඒ කතාව කරේ. අරක යට යවන්න මාව විනාශ කරන්න මාව බයිට් කරගන්න මාව අන්තිමට සමාජයෙන් පිළිකුලක් ඇති කරන්න ඒ වගේ දයක් කරා මගේ Facebook වල මට ගැහුවේ තාත්තගෙන් අහලා දෙන්න තවම උඹට තාත්තද කිව්වේ කියලා තාත්තා කොහොමද දන්නේ කියලා තාංශකම් මම දන්නවනේ ඔය පස්සේ බලන්නකොට CID ගියාගේ ඔය වාහන වල ප්‍රශ්නයක් වෙච්ච නිසා CID ගිය මිනිස්සේ එයාව බලන්න ආපු වෙලාවේ විස්තරේ කියලා මෙන්න මෙහෙම වார்த்தාවක් දිනවා අන්තිමට ඒකට හවුනේ මාව මම මොකද කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මට ඒ පොලේ දීලා ගෝ මාධ්‍ය සාකච්ඡාවක් දීලා දැන් මම කිව්ල මේක ඇත්ත කියපන් මම පොලේ අරගෙන ගිහලා ඔක්කොම කියලා බයිබලයේ වාක්‍යකුත් කියලා කුරානයේ වාක්‍යකුත් කියලා මෙතන ගේමක් තියෙනවා මම දවස් දෙකකින් මේ උත්තරේ කියන්න මේ බෝම්බේ සැලසුම් සහගත බෝම්බයක් කියලා මම එදා කිව්වා ඒක කියලා මම අන්තිමට යන්නේ අනකොර මාධ්‍ය වේදිකාවට ඇහුවා ඔබතුමා ගැන පොලිසිය දන්නවද කියලා මම කිව්වා මට දෙන පස්සේ පොලිසියද මේ ලෙඩ ඇඳේ ඉන්න තාත්තා දන්නවා කොහොමද පොලිසිය දන්නේ නැත්තේ කියලා අම්මඩුරු මට කරකෝ මම දැනගෙන කිව්වේ නෑ කියලා. මෙන්න මේක තමයි සත්‍ය. මේක මම ඕල් කරගෙන ඉවරලා කියන මේක තමයි ඇත්ත සත්‍ය. 142යි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඡන්දය. 152යි කොටාවේ රාජවක්ෂම ඡන්දය. 105ක් කොටාවේ රාජවක්ෂ මහත්තයා ගොඩෙන් සජිත් මහත්තයා වනා 47යි 47යි. 150ක් කවුරුත් තරන්නේ නෑ. දොර 150 අරන් නැත්නම් දෙවනි මනාපේ යනවා. දෙවනි මනාපේ සජිත් මහත්තයා ජීවිතේ ඉස්සලා ලක්ෂ කුරුකින් දිනු. මේක වලක්වන්න තමයි මේ බෝම්බ ප්‍රහාරය ආව මම බය නැතුවද කියන්නේ.
මේ බෝගපාරය රිමල් නිරෝස කියන වගේ දැන් කියනවා සාහරන් බලන් ඉන්නේ පල්ලියකට ගහන්නේ නෙමෙයිලු පන්සලකට ගහන්නේ නොදකින් මුගේ බොරු කතා දැන් දේරනවානේ හොරාගේ අර බලලා මල්ලෙන් එළියට පනිනවා කියේ ඒතර දැන් මුම්ම දන්නවා මේක තමයි ඇත්ත කතා දැන් මම කියන නිසා මේක හිතන්නේ මම කොබතුමා වැඩි කරනවා මම කියන නිසා මේ ආලෝකයට හිතන්නේ හොඳට හිතලා බලන්න මොකද්ද ඒ කරේ කතෝලික ඡන්දයෙන් තවුල් කරා මේ පැත්තේ මුස්ලිම් ඡන්දයෙන් තවුල් කරා ඒක තමයි ඇද සිටපො තේරුම් ගන්න කියන එනිසා මෙතන තමයි දේශපාලනේ උඩ වැටේ පටන් ගන්න මිනිස්සු ජීවත් වෙන්න තමයි ඉස්සෙල්ලම බලන්න පය කියන්නේ මිනිස්සු ජීවනාව අපි මැරෙනවා අපි යනවා බෝම්බයක් ගන්නවා කියන බය ආවොත් මිනිස්සු ආන්නේ මේම කරලා දෙනස්ස මේම කරලා දෙනස්ස ඒක තමයි මෙතන මුලින් ඔය කියන කතාවට අපි පිළිතුරු දීලා තියෙන බොහෝ කාලයකට කලින් ඉඳන් ඔය සිද්ධි ඔය චෝදනාව ආපු දවස් ඉඳන් ඇත්ත කතාව ගත්තොත් දැන් මගේ ගත්තොත් මගේ පොලිසිය හිටපු මේ ප්‍රධාන නිලධාරියාට ලියුමකින් දන්වලා තියෙනවා හැබැයි කිසිම නිලධාරියෙක් ඒක ප්‍රභූවරයාට ගිය අවධානයට යොමු කළා නැහැ දැන් මහින්ද රාජපක්ෂ ඒවකට හිටපු විපක්ෂ නායක හැටියට ඉඳද්දී එතුමාට හිටපු ඒ ප්‍රධානියාට දන්වලා ඇති හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔහු ඒක මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාට දන්වුවා කියලා පෞද්ගලිකව ගත්තොත් මගේ ආරක්ෂාවට හිටපු පොලිසිය නිලධාරියට දන්වලා තියෙනවා එයා මට දන්වලා නැහැ ඉතින් ඒක ඒගොල්ලෝ කවුරුත් රිලැක්ස් වෙලානේ අනික ඔය වගේ දේයන් මේ ලියුම් කෑල්ලකින් නෙවෙයි දන්වන්න ඕනේ මෙහෙම ප්‍රහාරයක් එනවා නම් සියලු මේ ප්‍රභු ආරක්ෂකයන් සින්නයි ගෙන්නලා එහෙමනේ සාමාන්‍යයෙන් අපේ කලින් ආණ්ඩුව තියෙන කාලේ ඔය වගේ අනුතුරු ඇඟවීම් කළේ නිකන් කොලේකින් ඔහොම එකක් කෙව්වට ඒ නිලධාරින් එක සැලකිල්ලට වාජනය කළේ නැහැ ඉතින් එතන වරද තියන්නේ අපේ නෙවෙයිනේ ඒ ආණ්ඩුව ඒ ප්‍රභු ආරක්ෂකංශයේ මෙහෙවුවාය දැනගන්න ඕනේ මේ වගේ බැරෑරුම් කාරණයකදී ලියුමක් කරලා හරියන්නේ නැහැ ගෙන්නලා කතා කරලා තත්ත්වය පැහැදිලි කරලා ගතියුතු පියවර මොනවද කියලා ප්‍රභුවරයා දැනුවත් කරන්න කියන එකත් අවධාරණය කරලා එහෙම කරන්න එහෙම ක්‍රියාත්මක නොවි නිකන් වගකීමෙන් බේරෙන ලිපියක් යැවීමෙන් නිසා තමයි ඒ අදාළ සංනිවේදනය නෝනේ Party leaders, political update. පක්ෂ නායකයන් මැතිවරණ වේදිකාවේ පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද බකමුණ කෝට්ටපිටියේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් ඉදිරි මහමැතිවරණයේ පිළිබඳව අදහස් පළ කළා. දැන් කොරෝනා තිබුණාට මේ ඡන්ද කල් දාන්න හරි මෙයා රට ඉවරයි. ඡන්ද කල් දැම්මොත් රට ඉවරයි. ඒක බොහොම පැහැදිලිව කරුණා කරලා තේරුම් ගන්න කවුරු කොහොම කිව්වත් මේ රටේ බරපතල ආර්ථික අර්බුදයක් ඇති වෙලා අයවැයක් සම්මත කරගන්න බැරුව මේ රට බරපතල විනාශයකට යනවා මේ මැතිවරණයේ තියලා පාර්ලිමේන්තුව රැස් කළා අලුත් පාර්ලිමේන්තුව රැස් කළා අයවැයක් සම්මත කරගන්න බැරි වුණොත් ඒක නිසා එක එක මූඩ කතා කියනවා එක එක කෙනා මේ ඡන්ද කල් දාන්න හරි හිමේ මීට වඩා ලෝකේ බරපතල විදියට කොරෝනා වසංගතයේ තියෙන රටවල් වල ඡන්ද තිබ්බා කොරෝනා වසංගතයේ බරපතලයි තමා නමුත් අපිට පාර්ලිමේන්තු යන්න ඕනේ නිසා නෙවෙයි මට පාර්ලිමේන්තුවෙන් කිසිව ආසාවක් නැහැ මම අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ හිටියා අවුරුදු 5කට ආසන්නව ජනාධිපතිකමේ හිටියා මේ රට විශාල කියන්න බැරි අමාරුවකට වැටෙනවා ඡන්ද කල් දැම්මොත් ඒක නිසා මේක අපි කවුරුත් තේරුම් අරගෙන මේ අභියෝගයට මුහුණ දෙමු කොරෝනා අභියෝගයටත් මුහුණ දෙමු මැතිවරණයත් පුළුවන් තරම් අපි හරියට මේ දවසට ඡන්දේ දාන්න අපි යම් මේ බාධාවන් වලට මුහුණ දීලා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද හැට නගරයේදී ජනහමුවක් පැවැත්ුණා අපේ අනාගත බලාපොරොත්තු හැමදාම වතු කම්කරුවන් හැටියට හිටපු කොට්ටාසය මම අනිවාර්යෙන්ම කුඩා තේ වතු හිමියන් බවට පත් කරනවා කියන එක අන්න එතනදී තාත් ආරම්භ කරපු පුරවැසි භාවය අංග සම්පූර්ණ වුණයි කියලා මට සතුටු වෙන්නට පුළුවන් වතුකම්කරු ප්‍රජාවගේ දුක්ඛිත භාවෙන් ඒ අයගේ දුප්පත් කමින් අපි මුදවන්නට සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරනකොට වතු ශේෂ්ත්‍රයේ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් අමාත්‍යංශයේ පමණක් නොවේ වෙනමම සංවර්ධන කාර්ය සාධක බලකාය රටේ අගමැතිවරයාගේ අධීක්ෂණය යටතේ පිහිටවල තමුන්නාන්සලාගේ ජන ජීවිතය ශක්තිමත් කරනවයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි මේ කොවිඩ් 19 නිසා ආර්ථිකය සාමාන්‍ය ජනතාවගේ කඩන් වැටිලා එදිනෙදා ආහාර වේල් තුන ගන්න බැරි ජනතාව
අති විශාල ප්‍රමාණයක් අපේ රටේ සිටිනවා. වතු ශේෂ්ත්‍රයේ අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කර මේ සෑම සියලු දෙනාටම ආර්ථිකය ඉහළට යන තෙක් එක පවුලකට මාසකට රුපියල් 20,000 බැගින් ලබා දෙන්නට අපි කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. හක්මන කිරින්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් යට කරමින් ටිබ රථයක් දහවණය කළ පුද්ගලයා මේ මාසේ 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය 13 වනදා රාත්‍රියේ 11ට පමණ හක්මන කිරින්ද නගරයේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරිය යෙදී සිටියේදී පොලිස් කොස්තාපල්වරයා මෙම අනතුරට මුහුණ දුන්නා. අනතුරින් මිය ගිය හක්මන පොලිස් ස්ථානයට අනුයුක්ත 36 හැවිරිදී වලස් මුල් ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරේ ඒ සමගින් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අපි සමු ගන්නවා.